खराने मत का खुला है चूटी दुए कर बला पड़ते हरी वे वे कौर गया हैमस्टर्स लगे बलान गया देवा हरी अभी विरा में यात्रा तुर में यहाँ पे पड़ती है पड़ी रसवा तारे कुछ गिना वहाँ ඔබ දන්නවා සංදා සාමාන්‍යයෙන් අපි මේ වගේ වෙලාවට අපේ අන්ලිමිටඩ් ඩිෂ් වැඩසටහනෙන් හමු වෙන්නේ. හැබැයි අපේ මෙන්ඩිස් වික්‍රමසිංහ පවුලත් එක්ක අපි අපේ රටේ අධ්‍යාපනයේ මේ ළමයින් මේ පාසල් නොයවා තමන්ගේ දරුවන්ට අධ්‍යාපනය කොහොමද දෙන්නේ පුංචි කාලේ ඉඳන් මේ පවුල කියන එක පිළිබඳව කතා බහ කරන්න අපි ඇවිල්ලා තියෙනවා. මේගොල්ලන්ව හම් වෙන්න අපි මුල් කොටසින් යම්කිසි විස්තර වගේක් කතා කළා. අපි දෙවැනි කොටසින් අපි ආයෙත් කතාවට එමු. මේ මෙන්ඩිස් පුළුවන් ඉස්සරහට යන්න නේද? දැන් දැන් අපේ අම්මලා තාත්තලාගේ සීනේ ඒකනේ. මේ හොඳ අනාගතයක් හොඳ අධ්‍යාපනයක් හොඳ රස්සාවක් කියන එකනේ. ඒකට දැන් ඔය පාසල් අධ්‍යාපනය කියන කොටුව තුලින්ම යන්න ඕනේ නැහැ නේ. ඕනතරම් ක්‍රම තියෙනවනේ යන්න නේද? මේ වෙලා තින්නේ නුවන් අපිට අපිට ඒ පිළිබඳ දැනුමක් නැහැ. දෙවෙනි කාරණේ ඒ ඒ සම්බන්ධයෙන් අපිට සම්පත් නැහැ. ඊගාව එක තමයි ඒ ඒ මොන දේ තිබුණත් අපිට ඒව කරගන්න තරම් මේ අපි පිරිසත් එක්ක සම්බන්ධතාවය නැහැ. ඔව්. හැබැයි හෙව්වොත් හොයාගන්න ඕන තරම් තියෙනවා. අනිවාර්යයෙන්ම මෙහෙම ගොඩක් දේවල් තියෙනවා. ගොඩක් ඔපචුනිටිස් තියෙනවා. දැන් උදාහරණයක් විදිහට මගේ ජීවිතේ මම පාසලෙන් ඉගෙන ගත්තේ මේ අකුරු ඉගෙන ගත්තා, ගණිතය ඉගෙන ගත්තා, ඒ වගේ දේවල් ටිකක් ඉගෙන ගත්තා. හැබැයි මගේ පාසල් ජීවිත කාලේ මම ඉගෙනගත්තු දේවල් නෙමෙයි මම අද ප්‍රායෝගිකව කරන්නේ. මමත් වෙන දෙයක් මම කරන්නේ. එතකොට මමත් එහෙමයි. ඔව්. ඉතින් ඇත්තටම සැබෑ අධ්‍යාපනයේ තියෙන්නේ කොතනද කියන එක අද අද අපිට ප්‍රශ්නයක් වෙලා තියෙනවා. ඉතින් දෙමාපියෝ කවුරු වුණත් ඊටාම මේ අකමැත්තෙන් වුණත් මේ ක්‍රමයටම තමන්ගේ ළමයින් දානවා. ඉතින් එතකොට ඒකේ වගකීම ගන්නේ නැහැ ළමයෙක්ගේ ජීවිතේ වෙනස් කරන්න අපි මේ විදිහට කරමු කියලා. තමන් ගෙයක් හැදුවා නම් ඒ ගේ හදන්න අත්තිවාරමේ ඉඳලා බාසුන්ලල කීයක් මාරු කරලා ඇද්ද? මොකද හේතුව හරි වෘත්තිකයෝ නැහැ. අඩු ගානේ බැම්මක් කෙලින් බැඳ ගන්න පුළුවන් මිනිස්සු අද නැහැ. ඉතින් රස්සාවල් ඕනකනම් තියෙනවා, ඒවැ ක්වොලිටිය නෑ. ඉතින් ඒ ඒ ක්වොලිටිය මත තමයි මේ හැමදේම රඳා පවතින්නේ. එතකොට මිනිස්සුන් ක්වොලිටිය වැඩ කරන මිනිස්සු ගණන්. ඉතින් අපි මේගොල්ලන්ට කියන්නේ පොල් කැඩුවත් කමන්නේ හරියට කරන්න. එතකොට ඒකෙන් යම් දෙයක් හරියට කරන්න පුළුවන්. එතකොට කවුරු හරි කියනවා නම් පොල් කඩන එක මේ ඊටාම පහත් රස්සාවක් ඒ වගේ ඒක අපි මත තියෙන දෙයක්. නමුත් ඒක ඊටාම වැදගත් රස්සාවක්. වැඩේ තියෙන්නේ මේ කරන විදිහ අනුව තමයි ඒ වෙනස තියෙන්නේ. එතකොට අපි මේ සමාජ මට්ටමේ විවිධ රැකියාවන් වලට විවිධ උස් පහත්යන් දීලා තිනවා. එහෙම දෙයක් නැහැ. මේ හැම කෙනාම අපිට වැඩගත් ලොකු කාර්යභාරයක් කරනවා. කවුරුත් පොල් කැඩුවේ නැත්නම් අපිට සම්බෝලවත් කන්න හම්බෙන්නේ නැහැ. ඉතින් මූර්ති මේ කියලා කියන්නේ ඇත්තටම දෙයක් හරියට වගකීමක් අරගෙන කරනවා කියන එක. එතකොට ඒ දේ කරන්න පෞරුෂයක් මේ දරුවෝ තුල ගොඩ නැගෙනවා නම් අන්න එච්චරයි තම වෘත්තිය තමා විසින්ම කරගන්නවා. අනිත් එක තමන් ගන්දේ ආසාවෙන් කැපවීමෙන් ඒකේ තියෙන වගකීමත් එක්ක කරනවා නම් ඔහු අනිවාර්යෙන් නිපුණේ. එතකොට නිපුණේකට ඕන තරම් අවස්ථා තියෙනවා. ඉතින් ඒක මමත් අත්දින්දලා ඇති, නුනුත් අත්දින්දලා ඇති. ඉතින් අපේ ගේකට කෙනෙක් වැඩ කරන්න આવුත් මොකක් හරි දෙයක්, එහෙම නැත්නම් අපි කාගාට ගිහිල්ලා වැඩක් කරව ගන්න આવුත් ඒක ඔහු ඔය හරියට කරලා දුන්නේ නැත්නම් අපි දෙවෙනි වාරේ යන්නේ නේ. අනිවාර්යෙන්ම. ඒතකොට දෙවෙනි වාරේ අපි යනවා කියන්නේ ඔහු ඔය ඒ කාර්ය හරියට සාර්ථක කරලා. ඉතින් එහෙම පුද්ගලයෙක් වෙන එක තමයි අවශ්‍යතාවකදී. දැන් මේ ළමයි ඉස්කෝලේ යවන්න නැහැ කිව්වම කොහොමද සමාජයෙන් පෞල් වලින් යාළු මිත්‍රයන්ගෙන් ආපු බලපෑම ආවරණය කරගත්තේ? මුලින් ඒ කාටවත් අවබෝධයක් තේරුන්නේ නැති හින්දා ලැබුණු මේ ප්‍රතිචාරය තරම්ම සුහදශීලී වුණේ නැහැ. හැමෝන්ටම හැමෝම අධ්‍යාපනය මේ අපි ඔක්කොම අධ්‍යාපන ක්‍රමයේ හරහා ආපු අය නේ. ඉතින් ඒ ගිය ගිය ඉස්කෝලේ ගිය කට්ටිය ඒ හින්දා ඉතින් ඒ එතකොට මේ
කරන්නේ මොකද්ද කියන එක ගැන කිසිම අවබෝධයක් තිබුණේ නැහැ. නමුත් දැන් අවුරුදු 10ක් මම හැමතිස්සෙම කාටද නේද අවුරුදු 10ක් වෙනකම් බලන්න පොඩ්ඩක් වෙන දේ බලන්න මොකද්ද කියන එක. ඉතින් දැන් අවුරුදු 10ක 11ක් 12ක් විතර වෙනවා. දැන් මේ දරුවෝ perform කරන විදිහයි ඒ දරුවෝ සමාජයේ අනිත් දරුවොත් එක්ක ඉන්න විදිහයි කරන කියන දේවල් දැක්කහන් පස්සේ දැන් අහන්නේ කොහොමද ඕක කරේ කියලා. එතකොට එදා කරන්න එපා කියපු මිනිස්සුම අද අහන්නේ කොහොමද මේක කරන්නේ? දැන් අද වෙනකොට කතා කරන දෙමව්පියෝ අහන දේවල් සහ වෙනත් විද්‍යාල පාසල් වලට ගියා ගියා වෙන්න පුළුවන් සමහරක් වෙලාවට විෂය අනුබද්ධ කාරණා ප්‍රතිසංස්කරණ වෙන මේවා වෙන්න පුළුවන් ඒ හැම දෙයකම මේක දැන් කොහොමද කරන්න ඕනේ කියලා සමහරට අපි දෙපළගෙන් තමයි අහන්නේ ඒ අපි යම් තාක් දුරට කරලා අත්දැකීම් සම්භාරයක් එක්ක ඉන්නවා මේක ప్రత్యක්ෂයි කියලා සිරසියක් දන්න නිසා එතකොට අද වෙනස් තත්ත්වයක් දැන් කොහොමද කරන්න කියන කාරණය පිළිබඳව නැතු අධ්‍යාපන වැඩසටහනක් කරගෙන යනවා මන් දන්නේ දැන් ඉඩ තියෙනවද කියලා එන්න එහෙම තියෙනවා නම් අපි නෙතුට කියමු ඒක කොහොමද කරන්නේ අපි ඒ සම්බන්ධතාව හැම අපේ ඩිස්ක්‍රිප්ෂන් එකේ මේ තිරේ හැම අපි දාන්නම් කොහොමද ඒක වෙන්නේ කියලා කියන්න නේද ඔව් මං ඇත්තටම මේ කොවිඩ් එක තමයි මේ මේ අවශ්‍යතාවය දරුවන්ට තියෙනකොට ඔන්ලයින් අධ්‍යාපන ක්‍රමයේ තිබිච්ච වැරදි විදිහට මේවා භාවිතා කරනවත් එක්ක ළමයින්ට වෙන හානිය දැන් ඉස්කෝලේ යන කාලේ යම් කිසි හානියක් වුණා ඒ වගේ 10,000 වාරයක් වැඩිපුර වෙනවා දැකලා මමත් මාධ්‍ය හරහා හැමතිස්සෙම කියන්නේ මේක නොවිය යුතුයි හෝ වෙන වෙන විදිහ වැරදි කියන මිසක හරියට කරලා පෙන්වන්න අවශ්‍යතාවයක් මට ආවා. ඒ ගිය අවුරුද්දේ සැප්තැම්බර් මාසේ. තමයි මුලින්ම පටන් ගන්නෙ. වර්චුවලි පටන් ගන්නෙ ඔන්ලයින් এডুকেෂන් හරියට දෙන්නේ කොහොමද කියලා මට වෙන අනිත් ගුරුවරුන්ට මේක බලලා ඒක YouTube හරහත් ඒක මේ සමහරක් කොටස් පෙන්ලා තිනවා. කරන්නේ කොහොමද කියලා ඩෙමොන්ස්ට්‍රේට් කරන්න විතරයි මගේ අවශ්‍යතාවය මුලින්ම මට ආවේ. මට ඒ කියන්නේ දරුවෝ ඉඳීද මාව මේ මේ මේකට සම්බන්ධ වෙයිද කියලා මම හිතුවේ නැහැ. නමුත් එදා මට පළවෙනි මාසේ හිටියේ දරුවෝ 25යි. එදා ඉඳලා ඒ දරුවෝ අදටත් ඉන්නවා. අවුරුද්දක් ඉවරයි. දැන් දරුවෝ 75ක් ඉන්නවා. ඉතාමත්ම සීමිත ආසන ගානක් තියෙන්නේ. ඉතින් බොහොමත්ම සාර්ථකව දරුවෝ සහ දෙමව්පියෝ ඇත්තටම දැන් මට මට අවශ්‍යතාවය තිබුණත් කියන්නේ මේක ෆිසිකල් පුළුල් කරන්න අවශ්‍යතාවය කියන්නේ මට කියන්නේ මේක නවත්තන්න නම් හිතන්නවත් එපා මේක දිගින් දිගටම කරගෙන යන්න පාසල් නොයන දරුවෝ මාත් එක්ක රැඳිලා ඉන්නවා පාසලේ හැංගිලා කියන්නේ වීඩියෝ එක ඔෆ් කරලා කීයටවත් කරලා අම්මලා තමයි ඒ පාඩම් කරන්නේ එහෙම ඉන්න දරුවෝ මාත් එක්ක අද පටන් අද නේද පන්ති අද නේද පන්ති කියලා මට නිවාඩුවක් ගන්නවත් වෙලාවක් නැති වෙලා තියෙනවා ඉතින් ඒ අද්දැකීම කියන්නේ දැන් අනිත් පැයට chance එක නැහැ කියන එකද ඒක නෙවෙයි මේ නුවන් මේ නිතුට අමතක වෙච්ච කාරය යන්නේ මට අතන මතක් වෙනවා දැන් මේ නිතු වැඩසටහන් කරනකොට සමහරක් කරලා මාත් පිටිපස්සේ ඉඳන් බලාගෙන ඉන්නවා දැන් මට මතකයි ඒක අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ කරපු වැඩකදී මට මතකයි මාතර මාතර නේද පාසල මාතර ප්‍රදේශයේ මාතර පුත්තලම පුත්තලම මොකද ඔජලයද මේ ඔව් ජලය කියන පාඩම එතකොට නේ දැන් ඔන්ලයින් උගන්වන්නේ කොහොමද කියන එක ගුරුවරුන්ට පෙන්වන්න තමයි ඇත්තටම නේතු මේ වැඩසටහන කරේ ට්‍රේනින් ප්‍රෝග්‍රෑම් කීපයක් කරා. එතකොට අපේ අපේ තිබුණු ඉල්ලීම තමයි කවුරු හරි කෙනෙක් උගන්වලා පෙන්වන්න තමන්ගේ ඉන්න දක්ෂම ළමයි ටිකට. හැබැයි නේතු ඉල්ලුවේ ඕගොල්ලෝ අදක්ෂයි කියලා ඕගොල්ලෝ එහෙම ලේබල් කරපු ළමයි ටිකක් මට දෙන්න. මම උගන්වලා පෙන්වන්නම් කියලා. එතකොට ඒ ඒ වැඩසටහන මුලින්දම මම බලාගෙන හිටියා. නිතුට හම්බුනේ ඉස්කෝල වලින් අදක්ෂයි කියන දරුවටි. හැබැයි මේ පාඩම ඉවර වෙලා නවත්තන්න යද්දි ඒ දරුවෝ ඒ පැත්තෙන් කතා කරා ඉවරද ඇයි නවත්තන්නේ කියන එක. තව එකක් පෙන්වන්න හරි තව ක්‍රියාකර්මයක් කරමු තව සෙල්ලමක් කරමු කියලා තමයි ඉවර කරන්නේ. يعني මට යන්න දෙන්නේ නැහැ. දැන් ඊයේ සාමාන්‍ය හැමදාම මම පැයකට ෂෙඩියුල් කරාට මට අවසන් කරගන්න විදිහක් නැහැ. ඒ කියන්නේ තරමනේ. එච්චරට දරුවෝ මේ මේ ලෝකේ ඉන්නනවා. දැන් අත්තම සිද්ධිය නුවන් ළමයෙකුට ඉගෙන ගන්න ආසාව ඇති කරොත් ළමයි පුදුමාකාර විදිහකට ඉගෙන ගන්නවා. දැන් අපි අපි කියන්නේ මේ ළමයි කිසි දෙයක් දන්නේ නැහැ. ළමයින්ට තේරෙන්නේ නැහැ කියලා. ඇත්තට මේක එහෙම දෙයක් නෙමෙයි. ඔයාලා නේතු ඉඳන් කිව්වේ දැන් මේ ලෝකයේ පරිණාමය ලෝකයේ බිහිවීම විශ්වයේ බිහිවීම ගැන පාඩම කියලා දීලා ඊට පස්සේ තව මෙච්චර බිලියන ගානකින් ලෝකය ඉවර වෙනවා කිව්වම ළමයි ඊළඟ කටි ඒ ලෝකය රැකගන්නේ කොහොමද කියලා විසඳුම් ටිකක් එක්කා. ඉතින් හරි අපිට අපේ වෙලාව ඉවර කරන්න තියෙන ඉඳ මම ගගනකින් පටන් ගන්න කැමතියි. ගගන ඔබේ වයසේ ඉන්න අයියා ලක්කා නංගිලා මල්ලලට ඔබට හිතන දේ කියන්නකො. ඉස්කෝලේ නොයන ළමෙක් විදියට. ඉස්කෝලේ කවදාවත් යන්න බලාපොරොත්තුවක් නැති ළමෙක් විදියට. අර මං ගහපු පින්තූරේ දිනා. ඔව් ඔව් ඔව්. ඒකේ
මරුණ කුවක් ගහකට මරුණ පොල් ගහකට මරුණ ගහකට තවත් ඕනම සතෙකුට ජීවිතයක් ලබා දෙන්න පුළුවන් කියන එක කියන්නේ මම ගහගෙන මරුණ කෙනෙක්ට තව කෙනෙක්ට ජීවිතය ලබා දෙන්න පුළුවන් කියන පණිවිඩය කොච්චර ලොකු පණිවිඩයක්ද ඒක තමයි ලොක්ඩවුන් ඡායාරූපයේ ආස්තේ තිබුණේ ඒකම විශේෂයෙන් කියන්නේ මේ ගගන පින්තූර ගත්ත ඒ ජාති අන්තරයේ ටික කැමරාවෙන් තමයි ඔබ අපිව දකින්නේ ඒකත් අපි කියන්නේ ඒකයි මේ පිටිපස්සේ අදයන්ඩු ඔව් අපි ගිරව් ගෑ ගහනවා වරින් වර හරි අපි අමත පුතාගෙන් අහමු අපේ අයියා ලක්කාණන් ගිල මංගලලට දෙන්නකො පණිවිඩයක් මොකද කියන්න තියෙන්නේ දැන් මං කියන්න යන්නේ අපි හැමතිස්සෙම ඔය ටොෆි කොලයක් ඒ වගේ එකක් අපි කාලා උදාහරණයක් වශයෙන් ගත්තොත් ටොෆියක් කාලා ඉවරලා ඒක ඉතුරු වෙන කොලේ ඔහොම පාරෙන් ඔහොම වීසි කරගෙන යනවා ඉතින් එතකොට ගොඩක් ලොකු පරිසර හානියක් සිදු වෙනවා ඉතින් ඕක අපි කවුරුත් අහුලන්නේ ඒ වගේ එකක් කරන්නේ නැති වුණොත් බැරි වෙලා හරි ඕක ඊට පස්සේ මයික්‍රෝ ප්ලාස්ටික් වෙනවා එමත් නැත්නම් ඕක මොයකරි හෙල්ලෙනවා දැකලා මොයකයි සතෙක් කනවා ඉතින් එතකොට ඔය වගේ එකක් ආපුවම ගොඩක් සත්තුන්ට ගොඩක් ලොකු හානි වෙනවා සමහරක් වෙලාවට අපි දැකලා තියෙනවා කැස්බෑව එහෙම මැරිලා ඉන්නවා ගොඩක් ජෙලිෆිෂ්ලා කියලා හිතලා පොලිතින් බෑග් ගිය ගිය කනවා ඉතින් මට කියන්න තියෙන්නේ ඒ වගේ කියන්න ඕනේ පොලිතින් බෑග් ගිය ගිය දැකලා ඔයා දැකලා තියෙන මොනවද මං දැකලා තිනවා මේ මොකද්ද මුහුදට කෑම බෝතල් මුහුදට විසි කරනවා ඊට පස්සේ මේ ඩොල්ෆින් ලාගේ මේ ඔක්ටපස් ලාගේ ඇඟේ ඉර වෙලා ගලවන්න බෑ ඇඟේ හිර වෙලා ඔක්ටපස් ලාගේ ඩොල්ෆින් ලාගේ හිර ගල හිර වෙලා නේ ගලවන්න බෑ ඒගොල්ල මැරෙනවා නේ ඔව් වු නේද මේ මේ දැන් ඔයා ඔය තාත්තා අල්ලනා වගේ පුංචි පුංචි සර්පේ ඔයගොල්ලෝ මේගොල්ලෝ අල්ලනවා නේද මොන මොනවද ඔයාට අල්ලන්න පුළුවන් දන්නේ ඔයා ඔයා දන්න සර්පින්ගේ නම් ටිකක් කියන්නකෝ බෑ ඈ බෑ විද්‍යාත්මක නම් ටිකක් කියන්නකෝ බෑ ආ අයියන්ගෙන් තමයි අහන්න ඕනේ මුදු කරවලා විද්‍යාත්මක නම් මොකක්ද ගංගා සිල්වනික සෝරි බංගාරු සිලන් නයාගේ නයාගේ නම නාජ නාජ මේ විද්‍යාත්මක නම ඔව් විද්‍යාත්මක නම නාජ දැන්ට ගැලන්ඩියාගේ නම ගැලන්ඩියාම තමයි ගැලන්ඩියාම තමයි එතකොට දැන් තාත්තා අලුතෙන් ලංකාවේ සර්ප ලිස්ට් එකට එකතු කරපු ලිස්ට් එකත් එක දැන් කොච්චරක් ඉන්නවද ලංකාවේ සර්පය ඔක්කොම දැන්ට ලංකාවේ සර්පය 108ක් ඉන්නනවා හ්ම් හ්ම් ඒකින් මේ මාරාන්තික විසර්පයෝ කීතර ඉන්නවද 21ක් 121ක් සර්පයෝ ඉන්නවා නෑ නෑ 108ක් සර්පයෝ ඉන්න 108න් 21ක් මාරාන්තික විසය ඉන්නා හා හා විසය ඔව් විසය මාරාන්තික විසත් ඉන්නවනේ එකෙන් කොහොමද නේද ඒකෙන් අනේ අම්මයන් 8ක් ඉන්නවා මාරාන්තික නෑ ඔව් 8ක් ඉන්නවා මාරාන්තික විසය අය ගොඩබිම 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 එතකොට බඩකහ මූදුණය මූදේ ඉන්නවා නේද එතකොට ඌත් එක්ක 9යිද 9යි ඊට පස්සේ තව මූදුණයක් ඉන්නවා 10යි ඔක්කොම මේ හැබැයි ඔය 10 දෙනා හින්ද අර තව 110 දෙනෙක් විතර අපි මරනවා නේද මේ සර්පයෙන්ගෙන් අපේ ජීවිතේ තියෙන ප්‍රයෝජනෙ මොනවද මමද සර්පයෙන්ගෙන් දැන් අපි උදාහරණයක් වශයෙන් ගත්තොත් අපි ඕනම කෙනෙක් දකින මීය කියන සත්ත්ව జాතිය අපිට ගොඩක් විශාල කරදරයක් ඉතින් දැන් අපි උදාහරණයක් වශයෙන් ගත්තොත් පිටකොටුව පැත්තරේම ගියත් මීය ගොඩක් ඉන්න හොඳටම ඉන්න ඉතින් ඒ මීය වැඩි වෙන එක හේතුවක් තමයි ඒ පිටකොටුවවට ගොඩක් මීය කන සර්පය ගොඩක් අඩුයි. කැරණි ඒ වගේ වුණා මරලා දානවා. ඒ වගේ භූමිතෙල් ගහන ඒ වගේ දේවල් එනකොට ඒ සත්තු ආයේ එන්නේ නැහැ. ඉතින් සර්පයෙන් තියෙන ප්‍රයෝජනය තමයි දැන් අපි පූසෙක්ක ගත්තොත් පූසට පූසව ගෙදරට ගේන මීය අල්ලන්න කියලා. හැබැයි පූස මීය විතරක් නෙමෙයි අල්ලන්නේ. අනිත් අතර වටේ ඉන්න ඔක්කොම සතුටි ගල්ලනවා. ඉතින් පූසට මීය අල්ල ගන්නත් තමයි දැන් මීය මොකක් හරි පොඩි කුලක් අස්සරින් ගොත් ඌට යා ගන්න බෑ. හැබැයි සර්පෙක් ගත්තොත් එහෙම නෑ. මීය පොඩි කුලක් අසරින්ව ඌට ත්‍රිංගන ඔය ඌ ත්‍රිංගන අය ගස්සෙන්. එතකොට සර්පයෙන් ගොඩක් ලොකු ප්‍රයෝජනයක් තියෙන ඒ වගේ දේවල් වලට. ඒ කියන්නේ පරිසරය සමතුලිත කරන්නේ. හරි. ඉතින් අපි කතා කරෙත් අද සමතුලිත අධ්‍යාපනයක් ගැන දැන් මේ මෙන්ඩිස් වික්‍රමසිංහ පවුල විතරක් නෙමෙයි ලංකාවේ තව පවුල් රාශියක් තියෙනවා මේ මොඩලේ ඉස්කෝලේ නොයවා සිලබස් එකක් දෙන්න නැතුව බොහොම නිදහසේ දරුවන්ට අධ්‍යාපන ලබා දෙන පවුල් තව තියෙනවා. කීප දෙනෙක් ඉන්නවා. ඔව් කීප දෙනෙක් ඉන්නවා. ඊළඟට අපේ අපි ඔක්කොම ලගේ
ජාත්‍යන්තර කීර්තියටපත් කලාකරුවෙක් ඉන්නවා එහෙම නිවසේ අධ්‍යාපනයේ දෙන ඔහුත් එක්ක කතා කරන බලාපොරොත්තුෙන් නෙතු මෙන්ඩිස් ගගන අමත අපේ චූටි දුව පොඩි පණිවිඩය ඔව් නෑ නෑ පණිවිඩයට අවස්ථාව දෙන්න තමයි යන්නේ අපි ඉස්සෙල්ලම ලේඩිස් ලාස්ට් කළා මේ අපි මෙන්ඩට අවස්ථාව දෙනවා හරි ඒකේ මේ මට අතර මේ අමත කිව්ව කාරණා දෙකක් ගැන මම පොඩ්ඩක් මතක් කරන්න කැමතියි ඒකින් අමත කිව්වා මේ ටොපිකොල වගේ දේවල් දැම්මම මුහුදේට ඒක පාවෙලා ගිහලා කැස්බෑ වගේ වුන් කනවා කියලා ඔබ දැක්කොත් මේ කැස්බෑවේ පොලිතින් ආහාරයට ගත්ත මේ ඇත්තටම අපි මොකද කරන්න කියලා ඔබට තේරෙයි එහෙම පොලිතින් ආහාරයට ගත්ත කැස්බෑවේ දැක් මේ හරියට ලේසියෙන් අඳුර ගන්න පුළුවන් නුවන් උන් පොලිතින් ආහාරයට ගත්තාම අපි දන්නවා පොලිතින් කියන්නේ මේ පාවින පාවින ද්‍රව්‍යයක් ඌට යට යන්න බෑ සතාට යට යන්න උත්සාහ දරනවා කෑම කන්න යන්න බෑ යට ඇඟැතුලේ පොලිතින් නින්දා ඇඟැතුලේ පොලිතින් නින්දා හරියට හුලම් පුරවල වගේ සතාට යන්න බෑ යට ඌ යන්න යන්න ඌට ඌට ආහාර ගන්න යන්න ඕනි නමුත් යන්න බෑ ඉතින් හිමියුන් අපි දකින්න අපේ වෙරළ තීරයේ අනන්තවත් ඊට පස්සේ ඌ මැරෙනවා එකක් ඒක ඊපස්සේ අමත කිව්වා මේ සර්පේ මැරුවා මීයෝ හුඟක් වැඩි වෙලා ඌ අපේට හානි කරනවා කියලා ඒක හරි හැබැයි මෙතන මෙතන තව මේ දැන් අමතක කතා කරන්නේ අමතකගේ දැනුමත් එක්ක එතකොට අමත කියන දේ නිවැරදි හැබැයි එක පැත්තකින් තව පැත්තක් තියෙනවා ලංකාවේ අපිට ආවිලික මීයෝ කොටසක් ඉන්නවා එතකොට උන් අපේ ඉන්න හික්මියෝ වගේ සතු තමයි ගොඩක් ලංකාවට ආවිලික උන්ගෙන් අපිට කිසිදු කරදරයක් නැහැ අපිට මේ ප්‍රශ්නේ තියෙන්නේ මිනිස්සුන්ගේ ක්‍රියාකාරකම් වලින් වෙනත් රටවල් වලින් ලංකාවට ආපු සත්තුන්ට දැන් අපි ගොළු ඉවතු වගාවට අපේ වගාවට හානි කියලා කියනවනේ. හැබැයි ලංකාවේ ඉන්න දේශීය ගොළුබෙල්ල ලංකාවට ආවෙනික ගොළුබෙල්ල එහෙම අපිට කරදරයක් නැහැ. හැබැයි මේ ඔක්කොම වෙලා තින්නේ ආගන්තුක ආක්‍රමණකාරී විශේෂයන් එක්ක. මේ අධ්‍යාපන ක්‍රමයේ කිසිදු හැකියාවක් එහෙම නැත්නම් කිසිදු මේ තව කෙනෙක් ගැන හිතන තෙතමනයක් නැති මිනිස්සු බිහි වෙන එක තමයි මේ හැම දෙයකටම මුල. එතකොට යම් තැනක යම් රැකියා ස්ථානයක ගොඩක් හොඳ නායකත්වයේ දරන කෙනෙක් හිටියොත් ඒ ස්ථාන ඊටාම යහපත් විදිහට බබලනවා. ඉතින් අද අපිට අවශ්‍ය නුවන්ගේ පළවෙනි ප්‍රශ්නේ වගේම හොඳ නායකත්වයක් තියෙන ඊටාම කඩිසර යම් දෙයක් හරියට දකින්න පුළුවන් නායකත්වයේ දරන පිරිසක්. ඉතින් එහෙම පිරිසක් අපේ අධ්‍යාපනයේ තුලින් බිහි වෙච්ච දවසකට මේ තියෙන මේ ප්‍රශ්න මීට වඩා වෙනස් වෙයි. වෙනස් වෙයි. කොයි තරම් කියන එක හිතා ගන්න බෑ. ඒක තමයි තියෙන්නේ. කොච්චර දුරද කියන එක හිතා ගන්න බෑ. ඒක ඒකම නුවන් ඔයාලට මම බාධා කරනවා. බාධා කරනවා. මම කියන්නේ අපි කාටවත් තනි තනියෙන් බැන බැන ඉන්නේ නැතුව අපි තනි තනියෙන් අපේ වැඩේ හරියට කරා නම් මේ ප්‍රශ්න සෑහෙන දෙයකට එතන උත්තරේ තියෙනවා. ඒක තමයි අවසාන වශයෙන් කියන්න තියෙන්නේ. හරි අපි නෙතුට යොමු වෙමු. නෙතුගෙන් ලාස්ට් මැසේජ්. කියන්න තියෙන්නේ හෝම් ස්කූලින් කරන්න පුළුවන් වුණාට නොදැන මේකට අත ගහන්න එපා. හරි අවබෝධයක් ඇතුව මේක හොඳයි කියලා පේන්න පුළුවන් ඒ අපි හරියට කරන නිසා අවබෝධයක් ඇතුව කරන නිසා අනවබෝධයෙන් අරයා මෙයා කර පළියට දරුවා ගෙදර තියාගෙන ඉඳීම නීත්‍යානුකූල නැහැ ඒක අතකින්. අන්න ඒක තමයි මට මේ නීත්‍යානුකූල ප්‍රශ්න තහන් දෙන්න මට අමතකුණා. එතකොට ඇත්තටම දරුවාට අපි අධ්‍යාපනය ගැන අවබෝධයක් නැතුවනේ ඔය කරන්නේ. එතකොට අධ්‍යාපනය දෙන්න ළමයාගේ වර්ධන අවදිවලදී මොකද්ද වෙන්නේ? අධ්‍යාපනය කියන්නේ මොකද්ද කියලා දන්නේ නැතුව ගෙදර හිටියා කියලා දරුවාට කුසලතාවය දේවල් වර්ධනය වෙන්නේ නැහැ. නිකන් හිටියට. ඉතින් ඒවට අපි කරන්න දේවල් තියෙනවා. ඒ දේවල් කරන්න අපි දෙන්නට අවබෝධය තියෙනවා. නොදැන ඒ දේ කරන්න ගියොත් අපි ළමයින්ට විශාල හානියක් කරන්නේ. ඒකට අත ගහන්න එපා. ඔව්. ඒක නොදැන කරන්න යන්න එපා. ඔව්. ඒක කරන්නේ නොදැන කිසි දෙයක් කරන්න එපා. නමුත් මේක බොහොම පාස්ට්. ඔව් මේ දැන් අපේ රටේ තියෙන නීතිය අනුව ළමයි ඉස්කෝලේ ගියේ නැත්නම් නීතියෙන් අම්මලා තාත්තලාට දඬුවම් කරන්න පුළුවන්. ඔබ කොහොමද ඉස්කෝලේ ගියේ නැත්නම් නෙවෙයි. ඒක තියෙන්නේ අනිවාර්ය අධ්‍යාපනයක්. ඒ කියන්නේ හැම ලංකාවේ හැම පුරවැසියෙක්ටම අනිවාර්ය අධ්‍යාපනයක් ප්‍රතිපත්තිය තියෙනවා. ඔව්. එතකොට ඒ අධ්‍යාපනය අපි ලබා දෙනවා. එතකොට කොයිම කෙනෙක්ටවත් කියන්න බෑ අපි අධ්‍යාපනය ලබා දෙන්නේ නැහැ කියලා. අපි ලබා දෙන්නේ ඉතාමත්ම පාසල් අධ්‍යාපනය නොලබන ඉතාමත්ම සාර්ථක ඊට වඩා ගොඩක් සාර්ථක ප්‍රායෝගික අධ්‍යාපනයක්. ඒක සාර්ථකයි. ඒක අපි දිනට දෙන්න පුළුවන්. ඒ දුන්නා කියලා සෙසු දෙමෝපියන්ට දෙන්න පුළුවන්ද කියලා ගේ. ඔව් ඒක ඒක හින්දා දැන් වැඩි විස්තර නෙතුට විවේක තියෙන විදිහට දැන් ඔබ අපේ වැඩසටහනේ පළ කරලා තියෙන සම්බන්ධතාව ඔස්සේ පුළුවන්. ඒකම මේ දැන් අපි පුංචි පණිවිඩයක් දෙමු
මේ ක්‍රමයේ ඇතුලේ මේ පාසල් ක්‍රමයේ ඇතුලේ මේ වෙලාවේ ඉස්කෝලේ යන්න බැරුව ඉන්න දරුවන්ටත් නැතු අම්මලා තාත්තලටත් විනාඩියකින් පණිවිඩයක් දෙමු. ඔව් එක පාසල් දැන් පාස් අපි ඔන්ලයින් ක්‍රමයෙන් යම් තාක් දුරකට කරගෙන ආවා. නමුත් දැන් වැඩ වර්ජනයි ඔක්කොමත් එක්ක දරුවන්ට ඒ නිදහස නැහැ. දැන් දරුවෝ ෆෝන්ස් අවුරුද්දක් ඇතුළත දරුවන්ට පුළු පුළුවන් ලංකාවේ හැම දරුවෙක්ට නැති වුණත් හැකි දරුවන්ට සාමාන්‍ය මදි පැලැති දරුවන්ට ෆෝන් එකක් අතට හම්බෙලා තිනවා. කරන්න දෙයක් නැති වෙලා තිනවා. ඒ හරහා හැබැයි වීම් සහ නොයෙකුත් දේවල් වෙලා තිනවා. මේ ෆෝන් දරුවන්ට දෙන්න යන්න අවශ්‍යතාවයක් නැහැ. මම ගොඩාක් පවුල් වල ගියාම මේක කාගේද ෆෝන් එක ළමයාගේ ෆෝන් එක. ළමයාගේ නෙමෙයි ෆෝන් එක දෙමව්පියෝ අතත් ඒක තියාගන්න. ඒකේ අවශ්‍යතාවයක් කිසිසේත්ම නැහැ. ඒක පැත්තකට දාලා දරුවව තමන් කැමති බාහිර ක්‍රියාකාරකම් වලට යෙදෙන්න ඉඩ අරින්න. දරුවන්ට මේ පොතම බලන්න කියන්න එපා. ඒතර ඒක ඇත්තටම පොතේ තියෙන තියුණාට දරුවට එළියේ තියෙන බාහිර අත්දැකීම් සෙල්ලම් කරන්න ගහක් නගින්න. වලක් මේවා කරලා මේ පස් හරන්න තියෙන දේවල් පුතුවලින් ඒ දේවල් සෙල්ලම් කරනවායි කියන්නේ අධ්‍යාපනය තමයි. ඒකේ තරහ අපිට ඉඳන් තමයි ඉඳින්න පුළුවන්. ඒ දේවල් ලබා දෙන්න. හරි. දැන් අපි මෙන්ඩිස් වික්‍රමසිංහ පවුලෙන් සමු ගන්නවා. තවත් මේ වගේ වැඩසටහනක් එක්ක ඕ අපි යන්න යනවා. හරි. එහෙනම් අපි මේ වගේම තවත් අධ්‍යාපනයේ අලුත් පැතිකඩක් දකින පවුලක් එක්ක මේ වගේම සාකච්ඡාවකට එන බලාපොරොත්තුෙන් සමු ගන්නවා. ඔක්කොටම බොහොම ස්තුතියි. හැම කෙනාටම තමන්ගේ ශේත්‍රයේ ඉදිරියට යන්න ලැබේවා කියලාත් ප්‍රාර්ථනා කරනවා. ඔබටත් බොහොම ස්තුතියි. බොහොම ස්තුතියි.